මං ඔය කරුණු ගැනත් සලකා බැලුවා. අමිත් සිංහගේ නංගි සෝබණී වගේ අයට මනුස්ස ලෝකේ හොඳ වැඩි. මම ඒ අය එක්ක යන්නේ සක්‍ර දේවේන්ද්‍රයාගේ අන්තපුරයේ සඳහා බඳවා ගන්නට නෙමෙයි. දිව්‍ය අප්සරාවන් බවට පමුණුවන්න විතරයි. එතකොට මගේ දූ දේවයන් වහන්සේ ඒ වගේ අයට දිව්‍ය ලෝකේ හොඳ වැඩි. අනිත් අතට ඒගොල්ලෝ මෙහෙන් ඉවත් කරගෙන ගියොත් මනුස්ස ලෝකෙට වෙන්නේ ලොකු පාඩුවක්. අනිත් එක ඒ වගේ උද්දවිය නැතුව මගුල් සක්වල සම්පූර්ණ නැහැ. දේවයන් වහන්සේ මට ඉතාමත් කනගාටුයි. මා කනගාටු වෙනවා. දේවන් වහන්සේ ඔබ වහන්සේ කියන ඕලම් දෙකට මං කැමති වෙනවා. මට ඕනේ අමිත් සිංහ වගේ අයගේ සරදම් වලින් බේරෙන්න. මේකයි මං කල්පනා කළේ. මනෝසිල උන්නහේ මගේ අන්තේවාසිකයේ හැටියට නෙමෙයි, මට වඩා උසස් දෙවියෙකුගේ ආධාරකාරයේ හැටියට දිව්‍ය ලෝකයට රැගෙන යන්න. කාගේද දේවයන් වහන්ස? ඊශ්වර දිව්‍ය රාජයාගේ. එහෙම නැත්තම් කොච්චර වාසනාවක්ද? ඊශ්වර දිව්‍ය රාජයාගේ වාහනය දැන් ටිකක් අබලං වීගෙනයි එන්නේ. ඒ කියන්නේ ඍෂභ වාහනේද? ඒ දේවෝත්තමයා ඒ ගැන ටිකක් කලකිරීමෙනුයි ඉන්නේ. මටත් කීප වාරයක් මතක් කරා. ඔබ වගේ කෙනෙක් ලැබුණොත් උන්වහන්සේ සතුටු වේවි. මටත් සම්මාන ලැබේවි. ඔබවහන්සේට යහපතක් වෙනවා නම් ඒකම ඇති මට. ඒකම ඒකම සතරංගෙත් කටවල් වැහි. හැබැයි මේ කාරණාව මෙහෙදිම සම්පූර්ණ කරන්නයි සිද්ධ වෙන්නේ. ඔබ කැමතිනම් අපිට පුළුවනි දැන්ම මේ කාරණාවට ප්‍රවිෂ්ඨ වෙන්න. එහෙමයි එහෙමයි දෙවියන් වහන්ස. කටින් කට වචන යන්නේ ඉස්සර වෙලා වැඩි අවසන් කළොත් හොඳයි. නැත්නම් මගේ හතුරු කොඩි වින කරයි. හොඳයි, එහෙමනම් සූදානම් වෙන්න. අවීචි නිරෙහි ලෝදල් මෙන් දිලිසෙන්නා වූ අක්ෂය යොමු කොට සතුරන් දවා හලු කරන්නා වූ ඊශ්වර දේවේන්ද්‍රයාගේ වාහනය වූ ශ්වේත වර්ණයෙන් බබලන්නා වූ එම වෘෂභ රාජයාගේ ස්වරූපය මේ නරයාට ආරූඪ වේවා, ආරූඪ වේවා, ආරූඪ වේවා. විලාශයෙන් සුදු පැහැසියෝ ළඟ මුදුනින අයි රාවණ කුඹුතල වැනි මොල්ලිය පිහිටන ඔයි ලෝකේ තප්පුලෑම නමින් පතල උන දෙවියන්ට දියගෙන දෙන තාද පහළවන ඊයංගම උපට පිහිටන
සුරබිදෙන ඔබේ දේහෙ දුටු පමණින් ලෝම හර්ෂවන සිතේ රාග වානු බැරුව ලුහු බැඳගෙන යන බැඳෝ දුම් රුෂක රාජ මේෂය නිමවන සමාප්තයි දිව්‍ය ආභරණ පළඳුවයින් පස්සේ ඍෂභ ස්වරූපය සම්පූර්ණයි කරන්න ලැබීම ගැන මං සතුටු වෙනවා අර එක දවසක් ඔබගේ දූහිත්‍රු රත්නය නටාපු අපූරු නැටුම හැමෝටම පෙන්වුවොත් හොඳයි इतर टीक बैरिय दिव्य लोकेट गिट पास दिव्य लोकेट अनाय पवन इतर अनीत तमंगे राजकारी वल्ट गियोत हुंदाय मे अनीत कांतावन सियलु दिनाम මගුල් සක්වලට කරන සේවය තව දුරටත් ඉටු කරමින් තිරාත් කාලයක් යෙහෙන් කල්ගත කිරීමට ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවායි ආශිංසනය කරනවා. හොඳයි. දැන් අපි පිටත් වෙමු.